बौद्ध धर्माचार्य पसुगी विभाग प्रश्नोत्तर 2017-2018 वर्षे 6 वें प्रश्ने बौद्ध विनय मार्गे हा पाली भाषा परिचय මෙම පාඨයේ සිංහලට නගන්න ක්‍රම ඉලක්කම් 1 අතීතේ බ්‍රහ්මදත්තේ රජ්ජං කාරෙන්තේ බෝධිසත්වෝ හිමවන්තප් ප්‍රදේශේ හතියෝනියන් නිබ්බත්ත්වා සබ්බ සේතෝ අහෝසි අවිරූපෝ අසීති හත්ති සහස්ස පරිවාරෝ මාතා 50 අන්දා සෝ මදුර මදුරානි පලාපලානි හත්තිනම් දත්වා මාතු සම්තිකං කේසේති අතීතේ ඉස්සර අතීතේහි බ්‍රහ්මදත්තේ රජ්ජං කාරෙන්තේ බ්‍රහ්මදත්ත රජු රජ කරන කාලේ බෝධිසත්වෝ බෝධිසත්වයන් වහන්සේ හිමවන්ත ප්‍රදේශේ හිමවත් ප්‍රදේශේ හත්යෝනියන් ඇත්යෝනියක නිබ්බත්ත්වා උපත ලබා සබ්බ සේතෝ අහෝසි සියලු ආකාරයෙන් සියලුම ශරීරයේ සම්පූර්ණ ශරීරයේ සුදු වර්ණ විය අභිරූප ඉතාරූමත් වී අසීති හත්ති සහස්ස පරිවාරෝ 80ක් ඇත්තු පිරිවරණ ලද්දේ වෙයි මාතා 50 අන්දා අස්ස මාතා 50 අන්දා ඔහුගේ මව වනාහි අන්ද විය සෝ හෙතම ඒ ඇතා මధుර මధుරානි පලාපලානි මිහිරි මිහිරි පලාපල පළවැල හත්තිනම් ඇත්තුන්ගේ අතට දත්වා දීලා ඇත්තුන්ට දීලා මාතු සම්තිකං මවගේ සමීපයට පේසෙති යවේ මවගේ සමීපයට යවනවා ඉස්සර බ්‍රහ්මදත්ත රජතුමා රජ කරන කාලේ බෝධිසත්වයන් වහන්සේ හිමවත් ප්‍රදේශයේ ඇත්යෝනි ඉපදිලා ශරීරය සම්පූර්ණ සුදු පැහැති වෙලා ඊටමත් රූමත් ශරීරයක් දරමින් 80,000ක් ඇත්තුන්ට ඇත්තු පිරිවරාගෙන සිටිනවා මාතා 50 අන්දා අස්ස මාතා 50 අන්දා මොහුගේ මව වනාහි අන්ද වෙනවා සෝ එයතා මధుර මధుරානි පලාපලානි මිහිරි මිහිරි පලවල ඇත්තුන්ගේ අතේ මව සමීපයට යවනවා දෙවනි ප්‍රශ්නය ක්‍රම ඉලක්කම් 2 මව්පිය උපස්ථානය පිළිබඳ මාතුපෝෂක ජාතක කතාවෙන් දැක්වෙන ආදර්ශය අගය කරන්න මාතුපෝෂක ජාතකයෙන් මවට පෝෂණේ මව පෝෂණය කිරීම මව්පියන්ට උපස්ථාන කිරීම පිළිබඳව දැක්වෙන කරුණු ගෙනහැර දක්වන්නේ කියලා ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ පාලි කොටසේදී විශේෂයෙන්ම පරිවර්තන කොටසේදී මේ විදිහේ පුංචි පාලි කොටසක් ඇවිල්ලා ජාතක කතාවට හෝ ඒ සූත්‍ර දේශනාවට අදාළ කරගෙන මේ වගේ විචාර ප්‍රශ්නයක් ඔබට ලියන්නට සිදු වෙනවා. අපි බලමු මාතුපෝෂක ජාතකයේ මව්පිය උපස්ථානය පිළිබඳව සාකච්ඡා වෙලා තියෙන සාකච්ඡා කරලා තියෙන දේවල් මොනවද කියලා. ඉස්සර කාලයේදී බ්‍රහ්මදත්ත රජතුමා රජ කරන කාලේ බෝධිසත්වයන් වහන්සේ ඇත් කුලයක ඇත්යෝනික ඉපදුණු බව අපි සඳහන් කළා. මාතා 50 අන්දා සෝ මధుර මధుරානි පලාපලානි අත්තිනන්දත්වා මාතු සම්තිකම් පේසේ. තිරිසංගත ආත්ම භාවයක ඉපදිලා හිටියත් මේ 80,000ක් වූ ඇත් කණ්ඩායමේ නායකයා වෙච්ච ඇතා තමන්ගේ මෑණියන් වන ඇතිනියට අනිත් ඇත්තු අතේ පළතුරු පළවැල යවන මව අන්ද නිසා මවට පළවැල යවනව අනිත් ඇත්තු අතේ මාතරම් මේ පෝසෙස් සාමීති ප්‍රතිභාගේ අන්‍යේසං හත්තේනම් අජානන්තානම් මාතරම් ගහෙත්වා තණ්ඩෝරණ පබ්බත පාදං ගන්ත්වා ඒකං නලිනින් උපනිස්සාය තිතාය මෙහෙම මවට අනිත් ඇත්තු අතේ යවන පළවැල අනිත් ඇත්තු මවට ලබා දෙන්නේ නැහැ ඒ වෙලාවේදී
මේ ඇත අතීරණය කරනවා. තමන්ම මව පෝෂණය කළ යුතුයි කියලා, මව පෝෂණය කිරීම තමන් විසින්ම සිදු කළ යුතුයි කියලා කල්පනා කරලා අවසානයේදී චණ්ඩෝරණ කියන පර්වතයේ සමීපයට මවත් සමගම මවත් එකතු කරගෙන මේ බෝධිසත්වයන් වහන්සේ ගමන් කරනවා. එහෙම ගමන් කරලා චණ්ඩෝරණ පර්වතයේ පාමුල සිටින කාලයේදී වරණැස වැදි පුත්‍රයෙක් වනයෙහි මංමුලා වෙලා සිටිනවා. මංමුලා වෙලා ඉඳලා බෝධිසත්වයන් වහන්සේට ඇහෙනවා මේ වැද්දා වැදි පුත්‍රයා කෑ ගහන ශබ්දය, අඬන ශබ්දය. ඒ වෙලාවේදී බෝධිසත්වයන් වහන්සේ එතනට පැමිණුණාම බෝධිසත්වයන් වහන්සේගේ මාර්ගයෙන් ගමට යෑම සඳහා, නගරයට යෑම සඳහා මාර්ගය සොයා ගන්නවා. පාපකාරී වූ චේතනාවෙන් යුක්ත වෙච්ච මේ වැදි පුත්‍රයා පස්සේ කාලෙදී මාලිකාවේ මංගල හස්තිය නැති වුණාට පස්සේ මංගල හස්තිය අවශ්‍යයි කියලා දැනුම් දුන්නම අඬබර ගහන සද්දේ නම මාලිගාවට ඇවිල්ලා මේ දවල හස්තිය පිළිබඳව දැනුවත් කරනවා. ඒ අනුව රජතුමාගේ අනුදැනුම ඇතිව මේ වැදි පුත්‍රයා ඇතුළු පිරිසක් ඇවිල්ලා මේ අන්ධ අම්මව රැක බලා ගනිමින් හිටපු ඇතාව අරගෙන යන්න. අම්මා ඉතාමත් කනගාටුවට දුකටපත් වෙනවා. ඒ ඇතා වෙන්ව ගිය හේයින් ඉඳුසල් රුක්ද, කෙලිද, ගස්ද, කුරුඳු ගස්, ඉලුක් ආදිය හා බොඩහමුද වැඩුණාහුය. සුළඟින් ආරක්ෂිතව කිනිහිරි මල් පිපී ඇත. මේ විදිහට සඳහන් කරනවා ඇතා තමන්ගේ පුතා වරගෙන ගියාට පස්සේ මව ඉතාමත් කනගාටුවෙන් තමන්ගේ පුතා නැති ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා. ඉතින් මේ ඇතාව අරගෙන යන බව කල් වේලා ඇතිව රජතුමාට දැනුම් දෙනවා අර වැදි පුත්‍රයා ඇතුළු ඇතාව බලාගන්න හැමිනි පිරිස. මාලිගාවට අරගෙන ගිහිල්ලා මංගල හස්තියෙකුට අවශ්‍ය කරන සියලුම සංග්‍රහ ලබා දෙමින් කටයුතු කළත් අවසානයේදී මේ ඇතා ආහාර ගන්නේ නැතිව සිටිනවා. ඒ නිසා හස්තිය ආහාර ගන්න කෙට්ටු නොවන් ඇතානි ඔබ බොහෝ රාජ්‍ය කටයුතු සිදු කරන්නේ, ඔබ බොහෝ රාජ්‍ය කටයුතු සිද්ධ කරනවා කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. රජතුමා ඒ වෙලාවේදී ප්‍රකාශ කරනවා. ඒ අසා බෝසත් සිවිවනි ගයිකීය බෝසතාණන් වහන්සේ ගාථාවක් කියනවා. ඒ අන්ධ වූ අසරණ වූ දුකටපත් වූ තැනැත්තිය චණ්ඩෝරණ පව්හි කැපූ දිරූ ගස්වල කණු කටු පයින් ගැටමින් පාගමින් යති සිටමින් ඒ අන්ධ වූ දුකටපත් වෙච්ච තැනැත්තිය චණ්ඩෝර පව්වේ තනිවම දිරූ ගස්වල කණු කටු සහිත ඒ වනාන්තරයේ ඇවිදිමින් සිටිනවා ඇති කියලා ප්‍රකාශ කරනවා. තමන්ගේ මෑණියන් වනාන්තරය තුළ තනි වෙලා අසරණ වෙලා ඉන්න එක පිළිබඳව මේ රජතුමාට සිහිපත් කරන්නේ. ඉක්බිති රජ ඒ විමසන්නේ පස්වැනි ගයකි මහා ඇත් රජුනි, චණ්ඩෝරණ පව්වෙහි කණු කටු ගැටමින් පාකමින් යන ඒ අන්ධ වූ අසරණ ඇය කවුද? ඒ ඇය කවුද කියලා අහනෝ. ඒ විදිහට දුකටපත් වෙලා සිටින්නේ මහරජතුමනි, චණ්ඩෝරණ පව්වෙහි කණු කටු පාගමින් යන ඒ අන්ධ වූ අසරණ වූ තැනැත්තිය මගේ මවයි, මගේ මව්තුමිය කියලා ප්‍රකාශ කරනවා. මේ තමන්ගේ ආදරණීය අම්මා පිළිබඳව තිරිසංගත ආත්ම භාවයක සිටින ඇතෙක් රජෙක් සමග, රජතුමා සමග කියන ප්‍රකාශය. මංගල හස්තියා විදිහට තබා ගනිමින් සරසමින් ආහාර පාන ආදිය ලබා දෙමින් කටයුතු කළත් මේ ඇතා තමන්ගේ මව පිළිබඳවයි සිතමින් සිටින්නේ, මව පත් වෙලා තියෙන අසරණ තත්ත්වය පිළිබඳවයි සිතමින් සිටින්නේ. රජතුමේ සවැනි ගයින් ඒ කරුණ අසා ඇතා මුදවමින් සත්වැනි ගයකි මව පෝෂණය කරන මේ ඇත් රජ මුදාහරි මව පෝෂණය කරන මේ ඇත් රජතුමාව මුදාහරින්නට කියලා රජතුමා අණ කරනවා රාජපුරුෂයන්. මේ ඇත් රජා
තමන්ගේ මෑණියන් ආරක්ෂා කරන කෙනෙක් ඒ නිසා මේ යථාව මුදා හරින්නට කියලා කියනවා. 8 වෙනි 9 වෙනි ගාථා බුදුන් වහන්සේ තොරතුරු ප්‍රකාශ කරන ගාථාවෝ 8 වෙනි 9 වෙනි ගාථා වලින් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරන තොරතුරු තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා මේ විදිහට තිරිසංගත ආත්ම භාවයක සිටියත් තමන්ගේ සදාදරණීය මෑණියන්ව ආරක්ෂා කරන්නට තිරිසංගත ආත්ම භාවවල හිටපු සතුන් පවා රාජ භෝජන ලැබුණත් රාජ්‍ය සත්කාර ලැබුණත් ඒ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරමින් අවසානයේදී තමන්ගේ මෑණියන්ව මරණයට පත් වෙන තුරු රැකබලා ගන්නට කටයුතු කළා කියලා ප්‍රකාශ කරමින් මේ ජාතක දේශනාව ගෙනහැර දක්වලා තියෙනවා. මව්පියන් රැකබලා ගැනීම, මව්පියන් පෝෂණය කිරීම කොයිතරම් වටින කාරණයක්ද කියන එක පිළිබඳව මාතුපෝසක ජාතකයේදී විස්තර කරලා තියෙනවා. තමන්ගේ මවට අනිත් පිරිස විසින් සංග්‍රහ කරන්නේ නැති අවස්ථාව දැනගත්තම දුකටපත් වෙලා අව ආරක්ෂා සහිත ස්ථානයකට අරගෙන ගිහිල්ලා රැක බලා ගනිමින් සිටිනවා. පාපතර වූ වැද්දෙක්ගේ පැමිණීම නිසා රජතුමාගේ යථා පිළිබඳව දැනගෙන මාලිගාවට රැඟට යනවා. මාලිගාවට රැඟෙන ගියත් රාජභෝජන ආදී යථාට අවශ්‍ය කරන සියල්ලක්ම ලබා දුන්නත් ඒ කිසි දෙයක් අනුභව නොකර තමන්ගේ මෑණියන් සමීපයට ගොස් හැරෙන්නට කිසිදු ආහාරයක් පාන වර්ගයක් ලබා ගන්නේ නැහැ කියන අදිස්ථානයේ යුක්තව කටයුතු කළා. අවසානයේදී තමන්ගේ අන්ධ වූ මව ආරක්ෂා කරන්නට නැවතත් පණගත වුණා. රජ කෙනෙක් පවා ඒ ඇතාට ගෞරව කරමින් ඒ මවට ගෞරව කරමින් කටයුතු කරපු ආකාරය පිළිබඳව මේ ජාතක කතාවේ ඉතාමත් හොඳින් සංවේදී ලෙස බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. එසේනම් මාතුපෝසක ජාතකයේ දැක්වෙන පුංචි පරිවර්තන කොටසක් සහ ඒ ජාතක කතාව සම්බන්ධ කරගෙන ඉදිරිපත් වුණු ප්‍රශ්නයට පිළිතුරු අපි සාකච්ඡා කළේ 6 වෙනි ප්‍රශ්නයේ විදිහට බෞද්ධ ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2017-2018 වර්ෂයේ 6 වෙනි ප්‍රශ්නයේ බෞද්ධ විනී මාර්ගය හා පාලි භාෂා පරිචය. ඔබට ධර්මාචාර්ය විභාගයේ ජයග්‍රහණය කරන්නට මේ අපි සකස් කරන පාඩම් සියල්ලක් තුළින්ම ලබා ගන්නා වූ දැනුම හේතු වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් මේ නාලිකාව තුළින් ඉදිරිපත් වෙන ධර්මාචාර්ය විභාගයට අදාළ සියලු කරුණු අධ්‍යයනය කරන්නට යොමු වෙන්න, මේ පිළිබඳව දැනුවත් කරන්නට කියන සිහිපත් කිරීම සිදු කරමින් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.